මාසික කාලයක් පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමාවක් පසුගිය 21 වෙනිදා අලුයම 4ට ලිහිල් කෙරුණා. එලෙස ලිහිල් කෙරෙන සංචරණ සීමා අද රාත්‍රී 10 සිට යළි දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රියේ යළි පැනවෙන සංචරණ සීමා එළඹෙන 25 වෙනිදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාව තුල බස්නාහිර පළාතේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකීන් රාජකාරී සඳහා කැඳවා ගත යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා විසින් නිකුත් කළා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකීන් රාජකාරී සඳහා කැඳවිය යුත්තේ ආයතන ප්‍රධානියාගේ අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. බස්නාහිර පළාතේ පෞද්ගලික අංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්යමණ්ඩල යටතේ පවත්වාගෙන යා යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට උනන්දු කළ යුතු බවද අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. රට යම්මාකාරයකට විවෘත වුවත් කොවිඩ් අවදානම තුරන් වී නැහැ. කොවිඩ් අවදානම මේ ආකාරයටම තිබෙනවා. ඒ නිසා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි. දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යයි. මේ කටයුතු වලට අනුගතව කටයුතු කරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලබනවා. රට විවෘත වී පැවතුණත් පළාත් අතර සංචරණ සීමාව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ සංචරණ සීමාව අනුව කිසිම හේතුවක් මත එක් පළාතකින් තවත් පළාතකට ගමන් කිරීමට සාමාන්‍ය මහජනතාවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විනෝද කටයුතු සඳහා ඥාතීන් බැලීම සඳහා වෙනත් ආකාරයක ගමන් බිමන් සඳහා එම අවස්ථාවේ ලබා දෙන්නේ නැහැ. පළාත් සංචරණ සීමා පසු කරමින් ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා වල සමාජික සමාජිකාවන්ට පමණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.